రైట్ టెలికాస్ట్ కి నదర గ్రౌండ్ వాహం అడగలే టెలికాస్ట్ కి ఎదర యాన్ను సో వాళ్ళకి ప్రోగ్రామ్ పెట్టుకో जनता जाति रूप वाहिनी विशेष सामगे गोल पेस अरगले नतम गालू मूवदरे अलगरे දැන් දින 90කට වැඩි කාලයක් වුන් අරගල කළා විශේෂයෙන්ම පසුගිය 9 වෙනිදා එම අරගල කරුවන් විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය ඒ වගේම අරලීගහ මන්දිරය ඔවුන්ගේ අනසකට නතු කර ගැනීමට සමත් වුණා තවමත් එම ස්ථාන ඔවුන්ගේ අනසක යටතේ තමයි තිබෙන්නේ මෙම අරගලයට දැන් දින 95ක් වෙනවා එම පිරිස මේ වන විට ජාතික රූප වාහිනී පරිශ්‍රයට ශ්‍රී ලංකා රූප වාහිනී පරිශ්‍රයට පැමිණ සිටිනවා ඔවුන්ට අවශ්‍යයි ඔවුන්ගේ මතය ජනතාවට ඉදිරිපත් කරන්නට ජාතික නාලිකා විදියට අපි ජාතික රූප වාහිනිය තීරණය කරා ඔවුන්ගේ මතය ජනතාව ඉදිරියට ගෙනියන්නට අවස්ථාව ලබා දෙන්න මේ වන විට ඒ අරගල කරුවන් නියෝජනය කරමින් දෙදෙනෙකු අපේ මැදිරියට ප්‍රවෘත්ති මැදිරියට පැමිණ සිටිනවා අපි සමග කතා බහ කරන්නට ඔබට මතය කියන්නට අපි සූදානම් මේ අවස්ථාව ලබා දෙන්න මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා දනේෂ් අලි ඔබතුමාව පිළිගන්නවා ඒ වගේම තමයි කැලුම් අමරසිරි ඔබ දෙපළ අපි පිළිගනු ලබනවා අපි මුලින්ම දනේෂ් අලිට අවස්ථාව ලබා දෙනවා ඔබේ මතය රටේ ඉදිරියට තබන්න අරගලය රටේ වෙනසක් කරන අරගලය මේ වෙනකොට රටේ ජනතාව විසින් ජනාධිපති මන්දිරේ අරලියගහ මන්දිරේ ජනාධිපති ලේකම් කාර්යාලය ජනතාව සතු කරගෙන අවසන් ඉතින් අපි රූපවාහිනියකට ආවේ එක දෙයක් කියලා රූපවාහිනියකට අපි ආවිල්ලා කිසිම විදිහේ ගල් කැටයක්වත් අපි ඒ කියන්නේ ගල් කැටයක්වත් අපි එල්ල කරේ නැහැ ඒ කියන්නේ ප්‍රචණ්ඩකාරී විදිහට වචනකින්වත් මම හිතන්නේ කුණුහරුපකින්වත් අපි කවුරුවත් කතා කරලා නැතුව ඇති අපි ආවිල්ලා රික්වෙස්ට් කරා අපිට වහාම මේ ටෙලිකාස්ට් ඔක්කොම මාරු කරලා අරගලයේත් එක්ක එකතු වෙන්න දැනට මින් පස්සේ ජාතික රූපවාහිනිය ස්වාධීන වෙන්න ඕනේ එන කිසිම පාලකයෙක්ගේ යටතේ හරි එන්න කිසිම පාලකයෙක්ගේ යටතේ ජාතික රූපවාහිනිය ක්‍රියා කරන්න හොඳ නැහැ ක්‍රියා කරන්න බෑ ඒක වැරදි මොකද ජාතික රූපවාහිනිය කියන්නේ ජාතිය රූපවාහිනිය නාලිකාව එතකොට ජාතිය රූපවාහිනිය නාලිකාව ස්වාධීන වෙන්න ඕනේ ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මේ ජාතික රූපවාහිනිය තියලා තමයි ගේම පටන් ගන්නෙ ඊට පස්සේ තව පොඩි පොඩි නාලිකා ඇවිල්ලා පස්සෙන් එල්ලිලා ඔය නායකයෝ කරනවා එතකොට මෙච්චර කල් ඔය මීඩියා වලින් තමයි ඔය හැම නායකයම නායකයා කරේ ඒ හින්දා අපි දැන් අරගල කරුවන් හැටියට මේක අත්පත් කරගත්තේ රටේ ජනතාවට. ඉතින් කිසිම දේපල හානියක් හෝ වචනකින් හෝ කිසි දෙයක් අපි මේ වෙනකන් ප්‍රචණ්ඩව හැසිරුවේ නෑ. ඉතින් අපි ලස්සනට කතා කරා. අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියේ සේවක මණ්ඩලයට. අපේ හැමදේම බාර අරගෙන මොකද යාලා පුරවැසිය රටේ පුරවැසිය හැටියට අද අරගලෙත් එක්ක එකතු වෙනවා. ඉතින් අරගල කරුවන් හැටියට අපි ඉදිරියට මේ අරගලේ මේ විදිහට මේ යනවා. දැන් අවුරුදු 74ක් තිස්සේ මේ පාලකයෝ කරපු මේ වෙනස්කම් ඒ කියන්නේ අපි වගේ නැතුව අපි වෙන විදිහකට හිතන්න ගත්තා. එහෙනම් මේ හැම දෙයක්ම අපි වෙනස් කළා. මේ රට අපි ලස්සනට අපි හැමෝටම ජීවත් වෙන්න හදන්න තමයි අපේ එකම බලාපොරොත්තුව. ඔව් බොහොම ස්තුතියි දනේෂ්. ඊළඟට අපිත් එක්ක ඉන්නේ කැලුම් අමරසිරි. ඔබතුමාට අවස්ථාව. ඔව් මේ මට පොඩි වැරදි කිරීමක් කරන්න තියෙනවා. මේ ඔබතුමා හඳුන්වලා දෙද්දි පොඩි වැරද්දක් කරා. ඒ වැරද්ද තමයි මේ අපිට අවස්ථාවක් දුන්නයි කියන්නේ. අපිට අවස්ථාවුනේ නැහැ. ඒ හැම තෙල් පොලිමකම හැම ගෑස් පොලිමකම හැම පිටි පොලිමකම මිනිස්සු බැරුණා මිනිස්සු අරගල කරා මිනිස්සු පොලිසියත් එක්ක ගැටුණා මේ බඩගින්න මේ වේදනාවන් දරා ගන්න බැරුව ඒකින් අපි නියෝජනය කරන්නේ මේ සමස්ත මහා අරගලය ඊළඟට අපිට ඕගොල්ලෝ ආරාධනා කරන ජාතික රූපවාහිනියෙන් අපි ආව නෙමෙයි ඕගොල්ලෝ පරණ විදිහටම පරණ බෙරේ තමයි අය ඔයා හිටියේ ඒ කියන්නේ පරණ ප්‍රවෘත්ති ටික කපාගෙන නේද ආණ්ඩුවට කඩේ යමින් ආණ්ඩුව සුරතල් කරමින් යන ක්‍රමේ තමයි හිටියේ. ඒක ඕගොල්ලන්ගේ රස්සාව වෙන්න පුළුවන්. රැකියාව වෙන්න පුළුවන්. ඒකින්ද මේ සේවක රහතුන්ට මම දොස් කියන්නේ නැහැ. මේවා හැම එකක්ම දේශපාලනීකරණය කළා. හැබැයි
මේවා දුවන්නේ මේවා ජාතික සම්පත් කියන්නේ මේවා මහ ජනතාවට අයිති දේපල. ඒතකොට මහ ජනතාවට අයිති දේපල වැඩ කරන්න ඕනේ, සේවය කරන්න ඕනේ කොහටද? මහ ජනතාවටයි සේවය කරන්න ඕනේ. ඒක හින්දා මෙච්චර ලොකු මහජන අරගලයක් තියද්දී රට පුරාම මිනිස්සු දහඩිය හැවලා, මිනිස්සු මැරිලා, මිනිස්සු වද වේදනා විඳලා, මිනිස්සු තැන් තැන් වල වෙඩි කාලා, බැරියර් පෙරලලා, දැන් මේ මේ දනිෂ්ලා එතනින් යාර ගියන් පස්සේ රන්දිමාල්ලා එතනින් යාර ගියන් පස්සේ ජගත්ලා මේ වගේ ගොඩක් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තරුණය මේ හැම කෙනෙක්ම හරි මේ හැම කෙනෙක්ම එතනින් යාර ගියන් පස්සේ සේනාධිකරු කියලා මේ වගේ මේ මේ අරගල භූමිය ඉන්න විශාල ප්‍රමාණයක් මේ හැමෝම උසස් රැකියාවන් කරනයි මේ හැමෝටම උපාධියට අමතරව තියෙනවා සමහර වෙලාවට පශ්චාත් උපාධියක් එහෙම නැත්නම් සමහර අයට ආචාර උපාධි පවත් තියෙනවා ඉතින් එවැනි බුද්ධිමත් තරුණ කණ්ඩායමක් තමයි මේ ගෝල්පේස් අරගල බිමේ ඉන්නේ නමුත් ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති ගන්නවා අර අර පාන්දරට බාන්සියලා කෑ ගහලා බැරියර් එකේ සැනග නැති උනායින් පස්සේ එවලේ කවුරුත් නැති වෙලා ආවිල්ලා කැමරාව අල්ලලා ඒක රූපවාහිනිය ප්‍රවෘත්ති වලට පෙන්නනවා මෙන්න අරගලේ බිය වෙන මෙන්න අරගලේ කේඩාරි වෙන මෙන්න අරගලේ දවසින් දවස වැටෙමින් යනවා කියලා මේක දැන් පුරුද්දට ගිහිලා තියෙනවා ප්‍රතිමානට සමාවෙන්න සාමාන්‍ය කම්මලේ බල්ලට ඕක වෙනවා ඒ කියන කාලයක් ඉස්සේ දේශපාලඥයෝ අසුරු කරනකොට ඕක ඇවිල්ලා සමාජානුකූල ක්‍රමෙ ඕක සමාජානුකූල ක්‍රමෙ දේශපාලනේ පත්‍යම් වෙනවා ඊට පස්සේ දන්නේ නැහැ තමන් කරන්න වැරද්දක් කියලා ඒකෙන් ඉඳා ජාතික රූපවාහිනියේ වැඩ කරන මේ රටේ ගෞරවනීය ප්‍රවේශයන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා සමස්ත මහා අරගල කරුවන් වෙනුවෙන් මාධ්‍ය සදාචාරය රකින්න ඕනේ ජනතාව වෙනුවෙන් මෙතනින් එහාට වැඩ කරන්න ඕනේ මෙතනින් එහාට නේද අනිෂ් අනිවාර්ය මෙතනින් එහාට මේ සියලු වැඩසටහන් අද සිට මාළිකා කුමන්ත්‍රණ පරද්දනක විශේෂයෙන්ම අර රනිල් වික්‍රමසිංහ කියලා අග්‍රාමාත්‍යවරයා තාම දඟලනවා ජනාධිපති කම ගන්න ඒක නගමති කම ඉදලා දැන් ජනාධිපති කමකට යන්න හද හරි ඒ වගේ කුමන්ත්‍රණ ගොඩක් තියෙනවා ඒකේ මතක තියාගන්න අරගලේ අපි කොහොමද මේ ජාතික රූපවාහිනිය වගේවා දිගටම විකාශය කරන යන ටයිම් ගැන හිතන්න එපා මොකද දන්නව හේතුව මේක විශේෂ අවස්ථාවක් මේක අපි ජාතික රූපවාහිනිය ජලසතු කරන අවස්ථාවක් ඒකේ ටයිම් ගැන හිතන්න එපා නේ අනේ නඩත් නෑ අපිට හරි ටයිමින් පස්සේ හදාගන්න මොකද හේතුව රටක් වෙනස් කරලා එපා ටයිමින් හදා නේද ටයිමින් පස්සේ හදාගන්න හරිද ඊළඟට මේක ඔබ තමුන් වාසලගේ හැමෝගේම රට මේ ජාතික රූපවාහිනිය වැඩ කරන මේ නිවේදක තරුණ මහතාගේ රට නේද අපි හැමෝගේම රට මේ රටයි මේ හැදෙන්නේ යන්නේ මේ රටයි මේ වෙනස් වෙන්නේ යන්නේ මේ ඔබ ජීවිතේට මාමාව වෙනස් වෙන්නේ යන්නේ ඒකෙන් මතක තියාගන්න මේ අරගලේ අන්තිම සුජාත අරගලයක් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු අපේ අරගලයට හිස නමන ඇයි හේතුව මේ තරම් සදාචාරාත්මක අරගලයක් ලෝකෙ කොහෙවත් කරලා නැහැ ඔයගොල්ලෝ දන්න ඔය ප්‍රංශය යුරෝපය වගේ රටවල් වල අරගල කරන්න ගත්තාම කඩ කිනි තියාගෙන යනවා ගෙවල් කිනි තියාගෙන යනවා අර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ ජාතික රූපවාහිනිය ගියා ප්‍රකාශිත එයාගේ පුස්තකාලේ කිනි ගත්තයි අරවයි මේවා අනේ අම්මේ මිනිස්සු දන්නේ නැතුව ගෑස්සි බම් ඔන් කරාද? ගෑ කුස්සිය විතරක් මේ රටේ ගෘහණියෝ කීදරෙක් නමනවා? තෙල් පොලිමේ හාටට කැදිලා මේ රටේ මිනිස්සු කීදරෙක් නමනවා? හරි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පුස්තකාලයක් ගෙන යා අඬනවා මේකට මං කියන්නේ ඒක අවදගත් කතාවක් කියලා ඒක වැදගත් කතාවක් අපි ඒ ගිනි තිනි වලට සම්බන්ධ නැහැ අරගල කාර්යවලට ඒක ප්‍රකෝපකාරී අවස්ථාවක් ඒ වගේම වලක් කරන්න බෑ ඊළඟට මේ පුංචි පුංචි කැඩිච්ච ඒවා රෝම වලට කතා කරනවා මේ රූපවාහිනී නාලිකාව මතක තියාගන්න මතක තියාගන්න මේ වගේ අවස්ථාවක මෙවැනි අරගලයක් ඉතාම සමකාමී ලෙස අඩුම හානි සපේවි අඩුම ලැබගිරීම් වලින් ජයග්‍රහණය කරපු එකම අවස්ථාව මුළු ලෝක ඉතිහාසයේම විශේෂයෙන්ම කලාපීය කතාවල වල ගෝලීය ඉතිහාසයේ මුළු ලෝක ඉතිහාසයේම මේක රන් නකුරින් ලිය වෙනවා මොකද හේතුව මේ තරම් සුජාත මේ තරම් ආදර මේ තරම් ලස්සන අරගලයක් මේ ලෝකේ කවදාකවත් තිබිලා නැහැ ඒකින්ද නිරපේක්ෂ සංසන්දනන් වලට යන්න එපා අර මැදපාන්තික සෝභා කතා කියන ලැස්ති වෙන්න එපා ඒකින්ද මේ රටේ මිනිස්සු දුක් විඳ හැටි මාතාරවල් මරණ හැටි හිරිපිටි නැතුව අම්මල් තාත්තලා දරුවන් මරණ හැටි මේව ගැන හිතා මේවා විකාශනය කරන්න ඒකින්ද අපි මම ওই ටික තමයි මට කියන්න තියෙන දවිසි තුන් ටික කතා කරා ඔව් ධනේෂ් මේ ධනේෂ් දැන් අරගලේ බොහෝ දුරට ඇවිල්ලා තියෙන්නේ දැන් ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන තිබෙනවා ඒ පස්සේ ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය අත්පත් කරගෙන තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස අත්පත් කරගෙන තිබෙනවා මින් ඉදිරියට ඔබතුමා කියන වගේ ජාතික රූපවාහිනිය දැන් ඔබතුමාලත් එක්ක අපි මේ සංවාදයේ නිරත වෙලා ඉන්නේ එතකොට අරගලේ ඉදිරියට මොකද බලාපොරොත්තු ඉදිරියට මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ ඒ කියන්නේ
ඕන පුරවැසියෙක්ට ජීවත් වෙන්න පුළුවන් රටක් හැදෙන්න ඕනේ. අපේ රන්දිමා සහෝදර අම්බලේම කියනවා හොරෙක් රජ වුණත් හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් හදන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. කල් කොල් කාවත් අපිට නායකයෙක් කරන්න ඕනේ නැහැ. එක්ක සජිත්වත් අනුර කුමාරවත් කාවත් අපිට නායකයෙක් කරන්න ඕනේ නැහැ. මොකද මේ අරගලේ නායකයෝ හිටියේ නැහැ. අපිත් නායකයෝ නෙමෙයි. අපි අරගලේ ක්‍රියාකාරිකයෝ විතරයි. අරගලේ නියෝජනය කරලා තමයි මෙතන කතා කරන්නේ. නායකයෝ නැහැ. මේ අරගලේ නායකයෝ නැහැ. තරුණ තරුණියෝ තමයි නායකයෝ. තරුණ තරුණියෝ තරුණ තරුණියන්ට සහයෝගය දෙන මේ කැලුම් අයල වගේ ඒ කියන්නේ ගොඩක් අධ්‍යක්ෂින් තියෙන පුද්ගලයෝ තමයි මේ අරගලෙත් එක්ක ඉන්නේ. ඉතින් මේ අරගලේ නිර්පාක්ෂිකයි. කිසිම පක්ෂයක් සම්බන්ධ වෙලා අරගලේ පක්ෂයක එජෙන්ඩා එකට පස්සේ න්‍යාය පත්‍රයකට වැඩ කරපු අරගලයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම ජනතාවගේ මතයෙන් වැඩ කරපු අරගලයක්. ඉතින් ඉදිරියට අපි ඉල්ලන්නේ ගෝඨරණිල් යන්න ඕනේ. ආ අපේ ඒ කියන්නේ අපේ යෝජනා නෙමෙයි ඒකට අපි කියන්නේ. අන හයක් තියෙනවා අපි ඉදිරිපත් කළ අපේ ඩිමාන්ඩ්ස් හයක්. ඉදිරි අපි ඉදිරි ඔය ගැන සම්බන්ධව කතා කරමු ඉදිරි ප්‍රෝග්‍රෑම්ස් වලදී ජාතික රූපාන්තර. එතකොට ලේසි ඔක හරියට විස්තරාත්මකව අපි කතා කරමු. හරි ඔහොම ස්තුතියි. විශේෂයෙන්ම මාධ්‍යක වගකීම තමයි සෑම පාර්ශවිකම මතය දිවරදිව රට ඉදිරියට ගෙන යාම. තින් ජාතික රූපාණිය මේ මොහොතේ කළෙත් එය. ඒ අරගල කරුවන් නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණි අපේ දනේෂ් අලි සහ කැලුම් අමරසිංහ. සදාචාරයක් සලකන්නේ අපි මාධ්‍ය සදාචාරය. පාර්ශව කරුවන්ගේ මතය නෙමෙයි මේක, මේ රටේ පුරවැසියන්ගේ පොදු මතය. මෙතන් සිට ජාතික රූපාණිය ජනසතු මතක තියාගන්න ජනතාවගේ අරගලයත් එක්ක ඒකාබද්ධයි. විකාශනය වන්නේ ජන අරගලේ වැඩසටහන් පමණයි. ඒක අනිවාර්යයි. ඒකින්ද මේක දවස් කීපයක් වෙයි ඔබතුමා ඊට පස්සේ හරියට හදාගන්න පක්ෂපාතී නොවන විචාරශීලී මාධ්‍ය කලාවක් හදාගන්න සංගීතයට සරණ ඔක්කොම කරන්න ඔබතුමාලගේ කමර්ෂල්ස් ඔක්කොම දාගන්න. හැබැයි මේ මාලිගා කුමන්ත්‍රණ සමය තමයි මේ ගෙවෙන්නේ. ඒකින්ද මාලිගා කුමන්ත්‍රණ සමය පහු වෙනකන් ජාතික රූප වාහිනියට අරගලේ හැර වෙන කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක කළ නොහැකි. ඒක තමයි ජනතා ආඥාව. මේ ස්තුතියි. දනේශාලි කැලුම් අමරසිරි ඔබ දෙපළට බොහොම ස්තුතියි.